මේ රටට මේ දෙනවා වගේ සුරාබදු මේ ලයිසන්ස් දෙනවා වගේම මේකටත් ලයිසන් එකක් ලබා දීලා රජයේ අනුග්‍රහයෙන් පිටරට යැවීමට කංශා වගාව ඇතරම නීතිගත කරන්න ඕන මේ රටේ මම මේ යෝජනාව ගේනවා මොකද ඒක කල යුත්තේ රජයේ අනුග්‍රහයෙන් මේක මත්ද්‍රව්‍යයක් හැටියට පාවිච්චි කිරීමට නොමේ නමුත් රටට විදේශ විනිමය මේක රටේ මේ කීපයක්ම රටවල් අද මේක වගා කරනවා ඒ වගේම අපේ රට තුල අපිට මේක වගා කළ හැකි ඉතාමත්ම ලේසියෙන් එහෙනම් මේකෙන් විශාල විදේශ විනිමයක් ලබාගත හැකි මේ රටට මේ රටේ ණය බේරීමට එහෙමනම් අපිට මේ ලැබිලා දීලා තියෙන නිධානයක් වගේ මේ දේ අපි පාවිච්චි කළ යුතුයි මේ රටේ මේ ණය ටික බේර ගන්න. ඒ වගේම තමයි මේ රට තුල අපිට තියෙන්න ඕන දේ ඉකොනොමි වගේම නයිට් ඉකොනොමි කියලා දෙයක්. මොකද අපේ රටේ නැත්තෙත් ඒ නයිට් ඉකොනොමි කියන එක. අපි දන්නවා අපි පිට රටවල් වල ගියාම අපි අපේ දවස 30 වැඩ කරලා ඒ ව්‍යාපාර කටයුතු කරලා අපි ඒ දේවල් ගැන කතා කරලා සාකච්ඡා පවත්වලා නැවත ඒ හෝටල් කාමර වලට ඇවිල්ලා අපි එළියට බහිනකොට නෑ 9:00යි 10යි. ඒ වගේම තමයි අනිත් මේ රටට අවශ්‍යයි එහෙනම් මේ රටට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා නයිට් ඉකොනොමි කියන එක. ඒ නයිට් ඉකොනොමි එක තියෙන හැම රටක්ම අපි බැලුවොත් දියුණු රටවල්. අපි සංචාරක ව්‍යාපාරයේ පළවෙනි තැනට ආපු රටක්. ඒ රටට විදේශිකයෝ ආපු හැම වෙලාවකම අපි දකිනවා මේ සුරාබුදු පනතට මම මේ එකතු කරන්න කැමති මෙන්න මේකයි. අද අපි බාර් එකක් අපි රෙස්ටුරන්ට් එකක බාර් එකක් එහෙම නැත්නම් මේ මත්පැන් මේ විකුණන එක අපි මේ තියන්නේ රෑ 11 වෙනකන් විතරයි. බාර් එකක් අපි වයින් ස්ටෝස් ඇරලා තියෙන්නේ උදේ 9 ඉඳලා 9 වෙනකන් විතරයි. නමුත් උදේ 9ට ඇත්තටම කවුරුත් බාර් එකකට එන්නේ නැහැ. මේ ලික ගන්න එන්නේ නැහැ කවුරුත් මේ මත්පැන්. එහෙනම් මම යෝජනා කරනවා මේක උදේ 10 සිට රෑ 10 වෙනකන් ඇරලා තියන ලයිසන් එක දිය යුතුයි කියලා. ඒ වගේම තමයි මේ හෝටල් වල මේ රෙස්ටුරන්ට්ස් වල මම යෝජනා කරනවා අඩුම තරමේ පාන්දර 1 වෙනකන්වත් මේ දේවල් මේ බාර් ඇරලා තියන්න ඕනේ කියලා. මොකද අඩුම ගානේ ඒගොල්ලන්ට පැය ගාණක් තියෙනවා මේ පැය 3-4ක්වත් මේ වියදම් කරන්න මේවට.